හයි, කොහොමද ඔයාලට? අද මම හදන්න යන්නේ දැල්ලෝ කරියක්. ඉතින් අපි හැමදාම හදන දැල්ලෝ කරියට වඩා වෙනස් විදියකට තමයි මේක හදන්නේ. නිකන් දැල්ලොන්ගෙන් නෙමෙයි, පුරවපු දැල්ලොන්ගෙන් තමයි අද අපි කරිය එක හදන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේ රසම රස දැල්ලෝ කරිය හදන්නේ කියලා. අපිට ඕන වෙනවා ලොකු ලූණු ගෙඩිය, කරපිංචා, සුදු ලූණු, තක්කාලි, රාම්පෙ කෑල්ලක්, අවුමිරිස් සහ කුරුඳු කෑල්ලක්. මෙතන තියෙනවා තම්බල පොඩි කරගත්ත පොඩි අලගෙඩි දෙකක්. එවැගේම උම්බලකට ටිකකුත් අපිට ඕන වෙනවා. මුලින්ම පෑන් එකක් ලිපේ තියෙන මම තෙල් ටිකක් එකට දාගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ මම සුදු ලූණු ටික එකතු කරගන්නවා. ඒත් එක්කම කරපිංචත් එකතු කරගෙන සුදු ලූණු ටිකක් බැදෙනකම් පොඩ්ඩක් කලවම් කරගන්නවා. ඊට පස්සේ කපාගත්ත ලොකු ලූණු ගෙඩි එකතු කරගන්නවා. ලොකු ලුණු ගෙඩියත් චුට්ටක් බැදුනට පස්සේ මම එකතු කරගන්නවා අපි පොඩියට කපාගත්තු උම්බල කර ටික. ඒත් එක්කම ඕමිරිස් ටිකත් එකතු කරගෙන මේක හොඳින් කලවම් කරගන්නවා. අල තම්බනකොට මම ලුණු එකතු කරගත්ත නිසා මේකට එකතු කරගන්නේ ලුණු බොහොම චුට්ටයි. ඒවගේම කහ චුට්ටක්, කැල්මිරිස් තෙහැන් දෙකක් විතර එකතු කරගන්නවා. ඒක හොඳට කලවම් කරගත්තට පස්සේ මම එකතු කරගන්නවා තම්බගත්ත අල ටික. අල ටික එකතු කරලා හොඳට කලවම් කරගෙන විනාඩියකට විතර පස්සේ අපිට පුළුවන් මේක ලිපෙන් ඉවත් කරගන්න. ඉතින් මේ මිශ්‍රණයෙන් තමයි අපි දැල්ලෝ ටික ඊළඟට පුරව ගන්න යන්නේ. මේ තියෙන හොඳට සෝදලා පිරිසිදු කරගත්ත දැල්ලෝ ටික, අද මට පොඩි දැල්ලෝ ටිකක් තමයි හම්බෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ වැඩේට ලොකු දැල්ලෝ ගන්නවා නම් ගොඩාක් ලැසි. ඉතින් අපි හදාගත්ත මිශ්‍රණයෙන් චුට්ට චුට්ට අරගෙන දැල්ලෝ පුරව ගන්නයි තියෙන්නේ. ඔයාලා මතක තියාගන්න දැල්ලෝ සම්පූර්ණයෙන්ම පුරව ගන්න යන්න එපා ගොඩක් පිම්බෙන්න. ඔයාලට පේනවා ඇති දැන් මම ගොඩාක් පුරව ගන්න ගියේ නැහැ දැල්ලෝ. මෙන්න මේ ගානට දැන් මම හොඳටම ඇති. ඊට පස්සේ අපි සෝදන පිරිසිදු කරගත්ත ඔළුව කොටස අරගෙන දැල්ලගේ මෙන්න මේ සිදුර වහගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ටූත් පික් එකක්, එහෙම නැත්නම් හොඳට පිරිසිදු කරගත්ත ඉරටු කෑල්ලක් හරි අරගෙන අපි අර මහන විදියට මේ දැල්ලව වහගන්න. ඉතින් ඒ විදියට ඔක්කොම දැල්ලෝ ටික පුරවගත්තට පස්සේ අපි යන්නේ දැල්ලෝ කරි එක හදාගන්න. ඒකට මම පෑන් එකක් ලිපේ තියෙන තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ සුදු ලූණු ටික එකතු කරගන්නවා. ඒත් එක්කම රම්පෙ කෑල්ල, කපාගත්ත ලොකු ලූණු ගෙඩියෙන් චුට්ටක්, කුරුදු කෑල්ලක්, එවැගේම කරපිංචා, අවුමිරිස් ඒ ඔක්කොම ටික එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ පොඩියට කපාගත්ත තක්කාලි ගෙඩියක් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා. ඊළඟට මම එකතු කරගන්නවා කහකුඩු චුට්ටක්, අමුතුණු පහකුඩු තේහඳි එකක්, මිරිස් කුඩු තේහඳි එකක්, ලුණු චුට්ටක්, ඒ වගේම ගම්මිරිස් චුට්ටක් එකතු කරගෙන නැවතත් හොඳින් කලවම් කරගන්නවා මේ ටික. ඊළඟට මම මිටිකිරි කෝප්ප එකක් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා. කිරි එක හොඳට නටනකම් අපි මේක හොඳින් කලවම් කරගන්න ඕන. කිරි එක රත් වුණාට පස්සේ ඔයාලට පුළුවන් පුරවගත දැල්ලෝ ටික හිමිහිට. ඉතින් මුලින්ම දැල්ලෝ එකතු කරගන්න ටික මගේ අතින් වීඩියෝ වෙලා නැහැ. දැල්ලෝ හොඳට එකතු කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේක චුට්ටක් කලවම් කරලා දැල්ලෝ ටික තැම්බෙනකම් පියනකින් වහලා තියන්න. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති දැල්ලෝ කාරිය හොඳට මුකුළු දාලා නටනවා. ඉතින් මේ වෙලාවේදී රස බලලා ලුණු මදිනා ලුණු එකතු කරගන්න පුළුවන් ඔයාලට. ඉතින් මේ විදිහට තමයි රසම රස දැල්ලෝ කාරියක් හදාගන්නේ ලේසියෙන්ම. ඔයාලට පේනවා ඇති දැන් අපේ දැල්ලෝ එක පිම්බිලා තියෙනවා. ඉතින් ඒ නිසයි දැල්ලෝ එක ගොඩක් පුරව ගන්න අවශ්‍ය වෙන්නේ නැත්තේ. ඉතින් හැමදාම හදන දැල්ලෝ කාරියට වඩා වෙනස් විදිහකට දැල්ලෝ කාරියක් හදන්න ආස නම් ඔයාලත් අනිවාර්යයෙන්ම මේ විදිහට ට්‍රයි කරලා බලන්න. දැන් ඔයාලට මේ වෙලාවේදී පුළුවන් ලිප ඔෆ් කරලා දැල්ලෝ කරි එක ලිපින් ඉවත් කරගන්න. මම හිතනවා අද වීඩියෝ එකට ඔයාලා ගොඩාක් කැමති වෙයි කියලා. අනිවාර්යයෙන්ම මේක ගෙදරදී හදලා බැලුවොත් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එකට වගේම අපේ channel එකේ තියෙන අනිත් videos වලටත් ඔයාලා කැමති නම් like කරන්න, comment එකක් දාන්න, ඒ වගේම යාළුවොත් එක්ක share කරගන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. මේ වගේ තවත් රසවත් වීඩියෝ එකකින් අපි ආයෙත් ලබන සතියේ හමු වෙමු. සුබ දවසක් කාලට.